आरक्षा कर සහනයක් ලබා දෙන්න. එවන් නීතිය ගැන අද දවසේ අපි කතා කරන්න සූදානම් ඉන්නවා චූරිය විශේෂාංගය හරහා. හොඳයි අද දවසේ මේ පිළිබඳව කතා කරන්න හොඳම කෙනා තමයි අපි මැදිරියට කැඳවා ගන්න නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි නීතිඥ සජීවනි අබේකෝ නීතිඥතුමිය අයවන් සුබෝදාසන. ඉතින් මේ දැන් නීතියේදී සමහර දේවල් ඔබතුමිය හැමදාමත් නීතිය ගැන කතා කරනකොට කියන කාරණාවක් තමයි නීතිය දැන නොසිටීම මේ නිදහසට කාරණාවක් නෙවෙයි කියලා. ඔව්. හැබැයි නීතියේදී සරණපතන අවස්ථාවන් වලදී ඇත්තටම අපිට පිළිහිට වෙන්න තියෙන ආයතන ගැන प्रश्न प्रश्न आयतन मेराटे मिनिस्सु दान्ने नहे प्रश्न कहवाम कोई आयतने तियान्न कियला समहर विट मे अपे जनतावगे पोडी वेरद्दक् तियेनवा प्रश्न एनकं दनुवत् वेन्न एच्चरम उत्साहयक् नहे अपि गोडक् वेलावट दान्न केनेकेनगेन अहनवा मे मोकक्द करन्न कियला अहला तीरण गन्न ए कियन्ने पुरवैसियेक् विदियट अर ओबत् मतक् करा वगे हेमोम नीतिय गेन दनुवत् वेला इन्नट ओन तमन्ट प्रश्न एनकं मे इन्न अवश्य नहे यमक् गेन दनुवत् वेन्नट अपिट ए गेन दनुवत् भावयक् तियेन्नट अवश्यय इतिन एक निसा तमयि मम हेमदाम वगे कियन्ने मे वगे वेलसटहन इतम वेदगत् मोकद पेराटे अद्यापेनुत् हरियट नीतिमे साक्षरताव्याक् देने नति निसा दैन सियत वगे मे वगे नालिका मगिन् करण नीतिमे दनुवत् चिरीम् हरहा तमयि मेवा जनतावट यान्नट ओने हबै जनतावट तूमणावक् तियन्नट अवश्यय अर अर तमन् बलन टेलि ड्रामा एकम बल बल इन्नतुव मे वगे वेदगत् वेदसरहणक् यनकोट ए गैन दनुवत् वेन्नट इति इतिन् एव दैन् ओब अहुव प्रश्नट उत्तर देनवा नम् यम् यम् आयतन तियनवा दैन् उदाहरणयक् विदियट लंगम तियन आयतने पोलिसिय गैन कवुरुत् ඊළඟට සමත මණ්ඩලය ඊට පස්සේ ණය සහන මණ්ඩලය පාරිභෝගික අධිකාරිය කම්කරු විනිශ්චය සභාව සහ කම්කරු කාර්යාලය ඊළඟට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මේ වගේ ඉරස්සේ නීති ආධාර කොමිෂන් සභාව මාසේ වේදෙන මේ දේවල් ගැන මිනිස්සු දැනුවත් වෙන්නට අවශ්‍යයි මොකද තමන්ට ප්‍රශ්නයක් ආවහම නිවැරදි තැනට යොමු වෙලා නිවැරදි උපදෙස් සහ ඒ වගේම නිවැරදි සහනය ලබා ගන්නට පුළුවන් වෙන නිසා තවත් පොලිස් කොමිෂන් සභාව මානව හිමිකම් කොමිෂන් සභාව පාරිභෝගික අධිකාරිය ගැන මම කිව්වා ඒ වගේම වැඩිහිටි නඩත්තු මණ්ඩලය අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරක්ෂිත කිරීමේ අධිකාරිය මේ වගේ ගොඩක් ආයතන තිබෙනවා ඉතින් මම හිතන්නේ අද තියෙන කාල සීමාවට අනුව අපිට ආයතන කිහිපයක් ගැන හෝ කතා කරන්නට හැකියාව තියෙනවා ඔව් කාලය අපිට මදි වුණොත් අපි ලබන සතියේ වෙනුවෙන් කාලය වෙන් කරවා ගමු 01195 299 299 අපි මේ කතා කරන මාත්‍රක विशेष शारीरिक लिंगिक සම්බන්ධව කටයුතු කරන්න තමයි මේ ළමා ආරක්ෂක අධිකාරිය පිහිටවලා තියෙන්නේ. ඒ ඇතුළත ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ඊට පස්සේ ළමා අපයෝජනයක් දැනුම් දුන්නහම 19:29 කියලා ළමා උපකාරක සේවාවක් තියෙනවා. දැන් මේ අංකය ඔබ මතක තියාගන්න. මොකද දැන් ඊයේ පෙරේදත් මගේ ළඟට ආවා තිලිනී පීඑක් තමන් ලබාගත්
යම් කිසි මුදලක් ගෙව්වේ නැහැ කියලා තමන්ගේ දරුවා සම්බන්ධයෙන් යම් අසභ්‍ය ප්‍රකාශනයක් සිදු කරලා තියෙනවා යම් තැනැත්තේ මේක ණය ගෙව්වේ නැහැ නැත්තම් ඒක වෙනම බේර ගන්න ඕන කාරණයක් එහෙම නැතුව අර ළමයින්ව යොදාගෙන ඒ කියන්නේ ණය නොගෙවූ තැනැත්තාගේ බාලවයස්කාර ළමයින් ඉදිරියේදී යම් යම් අසභ්‍ය ප්‍රකාශනයක් නිර්මාණය කරනවා නම් ඒක පැහැදිලිවම ළමා අපයෝජනයක් එතකොට මේ මේ තැනැත්තා නොඒකුත් තැන්වලට ගිහිල්ලා ආවහම තමයි මම ඇහුවේ ඇයි ඔබ ළමා ආරක්ෂක අධිකාරියට කතා කරේ නැත්තේ දවස පුරාම වැඩ කරන පැය 24 හොට්ලයින් එකක් තියෙනවා 19:29 කියන අංකය මේක හැම පුරවැසියෙක්ම දැනගෙන ඉන්නට අවශ්‍යයි තමන්ගේ ළමයෙකුට හෝ අනුන්ගේ ළමයෙකුට හෝ කරදරයක් ආවහම ළමයෙක්ව සේවයේ යොදවනවා නම් බාලවයස්කාර දරුවෙක සූරා කැමර ලක් කරනවා නම් එතකොට ගණිකා වෘත්තිය යොදවනවා නම් ළමා ලිංගික අපයෝජනයකට ලක් කරනවා නම් ඔබට පුළුවන් 19:29 අංකයට දැනුම් දෙන්න. ඉතින් මේක තවමත් අපි කිව්වට මේක ඇත්තටම ස්ථාපිත වෙලා නැහැ මේ මොකද මේ ජනතාව මේ ගැන නුහුරු නුපුරුදු බවකින් ඉන්නවා ඒක නිසා ඔබ බය නැතුව කතා කරන්න නිර්නාමික වුණත් එතෙන්ට බාර ගන්නවා පැමිණිලි පැය 24ම 19:29 කියන අංකයේ ළමා උපකාරක සේවයෙන් ඔබට ළමයින්ට සිදුවන හිරිහැර සහ ළමයින්ට සිදුවන සූරාකෑම් ළමයින් අපයෝජනය කිරීම සම්බන්ධව දැනුම් දීමක් සිදු කළ හැකි ඒ වගේම ළමයින් මෙහෙකාර වෘත්තිය දවීම ළමයින් සිංගමණී යදවීම මේ සම්බන්ධව ළමයින්ට සිදුවන ශාරීරික මානසික ලිංගික ඕනෑම හිරිහැරයක් ගැන මේ ළමා ආරක්ෂක අධිකාරියේ 19:29 කියන අංකයට දැනුම් දිය හැකි. මම හිතන්නේ ඔබට වැදගත් තවත් කාරණාවක් එහි සඳහන් වුණා. සමහර විට යම්කිසි දෙයක් දැක දැකත් ඔබ ඉදිරිපත් නොවෙන්නේ ඔබට යම්කිසි ආකාරයක පීඩාවක් එල්ල වේවි කියලා හිතලා වෙන්න පුළුවන්. නමුත් ඔබට නිර්නාමික බොහෝ වේවා ඒ පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා යම්කිසි හෝ අසාධාරණයක් ඔබ දුටු විට ඔබේ පාර්ශවෙන් සිදුවිය යුතු කාර්යයන් කරන්න පියවරක් තියන්න. මොකද කවුරු හරි කෙනෙක් වෙනුවෙන් නේද ඔබට පුළුවන් ඉදිරිපත් मानसिक प्रश्न मार्ग ඉතම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා මොකද අපේ ජනතාව බොහෝ වෙලාවට පොලිසියත් එක්ක තමයි ගැටෙන්නේ. කියන්නේ ඕනම ප්‍රශ්නයක් ආවහම ඉස්සල්ලාම දුවන්නේ ගමේ තියෙන පොලිසියට. සමහර විට පොලිසියට බලතල නැති ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඉඩම් ආරවුලක් වෙන්න පුළුවන්, වැටමායිමක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිවිල් ආරවුල් තියෙනවනේ. මේවා සම්බන්ධයෙන් ඍජුවම බැදිහත් වෙන්න බලතලයක් නැහැ. ඒ වගේ වෙලාවට පොලිසිය නීති ආධාර කොමිෂන් සභාවට තමන්ට පවරන්නට බැරි නඩු සම්බන්ධයෙන් නීති ආධාර කොමිෂන් සභාවට යොමු කරනවා. හැබැයි ඔබ කිව්වා වගේ ජනතාවට යම්කිසි සැකයක් තියෙනවා පොලිසිය අනිත් පැත්තට යම්කිසි පක්ෂපාතී බවක් දක්වනවාද මට යම්කිසි අඩු සැලකිල්ලක්ද දක්වන්නේ මේක ඇත්තටම වෙන්නත් පුළුවන් අපේ වගේ රටක දකුණු ආසියාවේ තියෙන සමහර අවස්ථා අපි දැකලත් ඔප්පු වෙලා තියෙනවා ඒ දකුණු ආසියාවේම තියෙන ප්‍රශ්නයක් මේක මොකද නීතියේ ආධිපත්‍ය කියන කාරණය යම් යම් ඒ කියන්නේ උස් පහත් කම් අනුව ආර්ථික හැකියාව අනුව ඇඳුරුම් කම් අනුව සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට පොලිසියට බණිනකොට හැබැයි පොලිසියේ ඉන්නෙත් මේ වෙන රටකින් ආනයනය කරපු කට්ටියක් නෙමෙයිනේ. අපේම ඥාතීන් වෙන්න පුළුවන්, අපි දන්න අඳුරන අය වෙන්න පුළුවන්, අපේ හිතවත් අය නොවුණත් අපේ රටේ ජනතාවගෙන් කොටසක් තමයි මේ නිල ඇඳුමක් දාගෙන ඉන්නේ. එතකොට ඔවුන්ට යම්කිසි ඔවුන්ගේ පුහුණුවේදී සහ ඔවුන්ට නීතිමය බැඳීමක් තියෙනවා. Tamange මේ තියෙන බලය සාධාරණ ලෙස යුක්ති සහගත ලෙස භාවිතා කළ යුතුයි, නීතියේ රාමුව තුළ භාවිතා කළ යුතුයි, එවැගේම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට භාවිතා කළ යුතුයි කියලා. නමුත් ඔහොම පොතේ තිබුණට සමහර විට අර ඔබ කිව්වා වගේ ප්‍රැක්ටිකලි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒතකොට මම කියන්නේ ජනතාව විදිහට ඔබ මෙතනින් දැනගෙන ඉන්නට උන ඔබගේ මේ පැමිණිල්ල අසාධාරණ විදිහට ලියාගන්නේ නැත්නම්, එහෙම නැත්නම් පක්ෂපාතීව කටයුතු කරනවා නම් නිතික්ෂිතුමනි පොන්චි අවස්ථාව. ඔව් ඒ විදිහට දැන් තමන් අපේක්ෂා කරන සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති බව පේනවා නම් ඉහළ නිලධාරී
හරියට ඒ කියන්නේ ස්ථාන බාර නිලධාරියාට OIC ට බැනුම් දෙන්න පුළුවන්. OIC ත් මේ වැඩේ හරියට කරන්නේ නැත්නම් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයක් තියෙනවා. පොලිස් අධිකාරී කාර්යාලයක් තියෙනවා. මේවට දැනුම් දෙන්න පුළුවන්. ඊට අමතරව ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් දැන් වෙනකොට තියෙනවා. ඒකේ අංකයක් තියෙනවා. අර ළමා ආරක්ෂක අධිකාරිය 19:29 වගේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාවේ හොට්ලයින් එකක් තියෙනවා. 19:60 කියන අංකය. ඒතර ඕකේ දැනුම් දෙන්නත් පුළුවන්. පොලිස් නිලධාරීන් යම් කියන්නේ පක්ෂපාතීව අසාධාරණ ලෙස කටයුතු කරනවා නම් පොලිස් නිලධාරීන්ගේ විනය සහ ඒ කරන අසත්භාවී ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. ඉතින් මේක සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොලිසියේදී ඔබ වද හිංසාවට ලක් කරනවා නම් ඔබ අවමන් සහගත සැලකිලි වලට ලක් කරනවා නම් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ගැන ඔබ මූලික දේවල් මේවා ඇත්තටම රටේ ජනතාව විදියට මේවා දැනුවත් වෙලා සිටීම ඉතාම අත්‍යවශ්‍යයි. පොලිස් ඒ වගේම මෙන්න මේ දෙත් ඔබ මතක තියාගන්නට අවශ්‍යයි. දැන් ඉතින් අපි නඩුවක් හරි පොලිසියට හරි පැමිණිල්ලක් අරන් දෙපැත්තක් ගියාම එක පැත්තකට තමයි දිනන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තටම චුට්ටක් දිනන්න හරි අමාරුයිනේ. කියන්නේ පොලිසියට නියෝග දෙන්න බලතල නැති වුණාට සමහර විට මේ යම් කිසි එක පැත්තක් තරහ වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ ඒ කියන්නේ තමන්ගේ පැත්තටම මේ බලපෑම හරි එහෙම නැත්නම් ඒ අවශ්‍ය කාරණේ සිදු වුනේ නැහැ කියන එකෙන් අපිට කියන්න බෑ පොලිසිය අසාධාරණ ලෙස කටයුතු කරනවා කියලා. නමුත් අර මං කිව්වා වගේ අපේ දකුණු ආසියාවේම තියෙන ප්‍රශ්නයක්. පොලිසිය කියන්නේ රාජ්‍ය බලතල ක්‍රියාත්මක කරන නිලධාරීන්. ඔවුන් ක්‍රියාත්මක වීමේදී යම් යම් අඩුපාඩුකම් එහෙම නැත්නම් යම් පක්ෂපාතිකම් සිදුවන බව සහ ඉතාම සාධාරණ විදියට කටයුතු කරන නිලධාරීන්නුත් වැඩි හරියක් ඉන්න අතරේ හැබැයි ඔබට මේ වගේ අකටයුත්තක් සිදු වෙනවා නම් මං අර කිව්වා වගේ ඉහළ නිලධාරීන්ට දැනුවත් කරන්න පොලිස්පති දක්වාම ඔබට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිස් කොමිෂන් සභාව තියෙනවා. ඊටත් අමතරව වද හිංසා සහ ඔබගේ මානව හිමිකම් කඩ කරනවා නම් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි මම හිතන්නේ ඔබ පොලිස් කොමිෂන් සභාවේ දුරකථන අංකේෂණික මතම් මං කිය 19:60 ඔබ මතක තියාගන්නට ඇති. අර නීතිඥතුමිය කිව්වා වගේම ඔබත් යම් කිසි ආකාරයකට සාධාරණ වෙන්න ඔබ දන්නවනේ ගැටලුව සහ ප්‍රශ්න සහ ඒවට ස්වરૂපය නේද? සමහර විට අපි දැකලා තියෙනවා එහෙම නීතියේදී වරදකරුවන් බවට පත් වූ පොලිස් නිලධාරීන්ට පවා මේ දඬුවම් ලබා දුන්නා අවස්ථා අපි දැකලා තියෙනවා. උන්ට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරපු අවස්ථා තියෙනවා. ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවන්න කියලා නියම කරපු අවස්ථා. ඒක හොඳම උදාහරණයක් තමයි මේක බොහෝ කාලයකට කලින් සිද්ධ වුණ දෙයක්. ශ්‍රියානි සිල්වා එදිරිව OIC ඉද්ද මල්ගොඩ OIC එකකට හිටපු පයාගල OIC මහත්මයාට විරුද්ධව ශ්‍රියානි සිල්වා මහත්මිය ගිහිල්ලා නඩුවක් පැවරුවා. මගේ ස්වාමි පුරුෂයා පොලිසිය බාරයේ සිටියේදී සිදු වූ වද හිංසා හේතුවෙන් තමයි මිය ගියේ. ඒක නිසා මගේ ස්වාමි පුරුෂයා මිය යාම නිසා මගේ දරුවාට සහ මට ඔහු ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකම කඩ කරපු නිසා වන්දියක් ලබා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී ඒ කියපු නිගම ඒ කියන්නේ ඒ කියපු තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගත්තා. වද හිංසාවෙන් මිදී සිටීමට තියෙන අයිති වාසිකම් පමණක් විතරක් නෙමෙයි මේ පොලිස් වද හිංසාව නිසා ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් පවා කඩ වෙලා තියෙනවායි කියලා තීරණය කළා. පොලිස් නිලධාරීන්ට තමන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවන්න කියලා නියම කරපු අවස්ථා තියෙනවා. හොඳයි. ඉතින් සම විටම අපි AI ඔබට කියනට උත්සාහ කරන්නේ නීතිය තියන්නේ ඔබව ආරක්ෂා කරන්න ඔබට පිහිටක් විදියට. ඒ නිසා නීතියේ ආරක්ෂාව ලබා ගන්න ඒ ඔබේ එදිනදා ජීවිතයේ එදිනදා කටයුතු වලට ඔබට වඩාත් වැඩදායි වේවි. ඉතින් නිතරම කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව. අපේ නීතිඥතුමියත් එහි ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියක් විදියට කටයුතු කරන්නේ. නීති ආධාර කොමිෂන් සභාව කියලා එකක් තියෙන්නේ. ඇයි මේකෙන් මොකක්ද කරන්නේ? ඔව් දැන් නීති ආධාර කොමිෂන් සභාව 1978 නීති ආධාර පනතකින් තමයි පිහිටවලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ පනතකින්. මේක අර්ධ රාජ්‍ය ආයතනයක් අධිකරණ අමාත්‍යංශයේ යටතේ පවතින ආයතනයක්. දැනට ලංකාව පුරා නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථාන 84ක් තියෙනවා. ඒවට කොහොමද හොයාගන්නේ කියන එක ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ උසාවිය ළඟම උසාවිය ගාවට ගිහිල්ලා කොහෙද නීති ආධාර කොමිෂන් සභාව තියෙන්නේ කියලා අහුවම බොහෝ වෙලාවට අපි විතරයි අපි සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට විතරයි උසාවිය ඇතුළෙම කාර්යාලයක් දීලා තියෙන්නේ. එතකොට ඒ උසාවිය ගාවේ ගේට් එක ගාව කවුරු කාගෙන් හරි ඇහුවොත් එහෙම නීති ආධාර කොමිෂන් සභාව කොහෙද කියලා ඕන කෙනෙක් පෙන්නයි. ඉතින් ඒ වගේ රට පුරා දැනට හැම දිස්ත්‍රික් එකම එකක් නෙමෙයි ඒකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේ වගේ මූලිකවම කරන්න තිලිනි මිනිස්සුන්ට නොමිලේ නීති උපදෙස් ලබා දෙනවා. මොකද සමහර අය හරි බයයිනේ නීති උපදෙස් ගන්න ගියත් සමහර විට
මේ යම්කිසි ආකාරයකින් ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේක ඇත්තටම දුප්පත් පොහොසත් ભેදේකුත් නැහැ. උදේ 8:00 ඉඳලා 4:00 කාල වෙනකන් අපේ මධ්‍යස්ථාන විවෘත කරලා තියෙනවා. එතකොට හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අපි උදේට උසාවි යන්න පුළුවන් සමහර විට. ඒක නිසා ඔබ දුරකථනයට කතා කරලා අපේ ප්‍රධාන කාර්යාලයේ අංකය 011-2-433-618 එතනට කතා කරලා ඔබට පුළුවන් ප්‍රාදේශීය දුරකථන අංකය කියන්නේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල දුරකථන අංකය ඉල්ලගෙන ඒ මධ්‍යස්ථාන කතා කරලා යම් කිසි විදියකට ඔබට නීතිඥවරු හම්බ වෙන සුදුසු වෙලාවක් යොදා ගන්න පුළුවන්. මේක මම කියන්නේ අපේ මධ්‍යස්ථාන වලට සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ. ඒතකොට අපි මේ විදියට කියලා උපදෙස් ගන්න එන්නේ කියලා. අපි ඒ වෙලාවේ උසාවි ගිහිල්ලා හිටියොත් මිනිස්සු ඔන්න අපිටත් අර පොලිසියට වගේ බනින්න පටන් ගන්නවා මේගොල්ලන් එන වෙලාවට නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඔබට ඕනෑම වෙලාවක නීති උපදෙස් ලබා ගන්නට පුළුවන්. දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපි දුරකථනයෙන්ුත් ඔබට උපදෙස් ලබා දෙනවා යම් කිසි කාල සීමාවක් යනකම් ගෙන්න ගන්නම උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඉතින් සමහර ඒවට එහෙම කරන්න බෑ තිල්නේ. දැන් අපිටමු ඉඩම් නඩුවක් කියලා. එතකොට ඒ අවශ්‍ය ලේඛන පරීක්ෂා කරන්න නැතුව අපිට උපදෙස් ලබා දෙන්න අමාරුයි. ඉතින් කොහොම හරි ඔබට ඕනම කෙනෙකුට මුදල් ගැටලුවක් වෙන්න පුළුවන්, ඉඩම් ගැටලුවක් වෙන්න පුළුවන්, ඔබ අසාධාරණ විදිහට සේවය අවසන් කිරීමක් ගැන වෙන්න පුළුවන්, ඔබේ දරුවෝ ඔබට සලකන්නේ නැහැ වෙන්න පුළුවන්, තෑගි දීපල එහෙම ලියාගෙන ඊට පස්සේ අකෘතඥ ලෙස සලකනවා වෙන්න පුළුවන්, ඊට පස්සේ වැඩිහිටියෝ විදිහට ඔබට අවශ්‍ය නඩත්තුව ලබා දෙන්න නැහැ වෙන්න පුළුවන්. අපි ගාවට ගොඩාක් එන නඩු වර්ගය තමයි ස්වාමි පුරුෂයා භාර්යාව සහ ළමයින්ව සලකන්නේ නැහැ කියන කාරණේ. ඉතින් මේක අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මොකද අපි වගේ රටක අපි සංස්කෘතිය ගැන ගොඩාක් කතා කරනවා. අපි කියනවා අපි ළමයි හදනකොට අපේ වටිනාම සම්පත ළමයි කියලා. හැබැයි කනගාටුවට කරුණක් අපි නීති ආධාර කොමිෂන් සභාවන් වලින් රට පුරා තියෙන නීති ආධාර කොමිෂන් සභාවලින් වැඩිපුරම පවරලා තියෙන නඩුව තමයි නඩු වර්ගය තමයි ස්වාමි පුරුෂයා විසින් භාර්යාව සහ දරුවන්ව නොසලකා හැරීම, අත්හැර දැමීම. මේවට තමයි අපිට වැඩි හරියක් අපේ කාලය වැය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර මම කියන්නේ කවුරු හරි කසාදයක් බඳිනවා නම් කසාද බඳින්නන් වාලේ බඳින්නේ නැතුව තමන් හදන දරුවන්ට යුක්තිය ඉෂ්ට කරන්න, ඒ ළමයින්ව නඩත්තු කරන්න ලෑස්ති වෙන්නට අවශ්‍ය. ඒ වගේම ගෘහස්ත හිංසනේ වැළැක්වීමේ නඩු, කම්කරු විනිශ්චය සභාවට යන මේවට අපි නොමිලේ පෙනී සිටිනවා. ආදායම රුපියල් 25,000ට වඩා අඩුයි කියලා ග්‍රාම නිලධාරී සහතික කරන්නට ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි, උපදෙස් ලබා දීමේදී කිසිම ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට අපේ මධ්‍යස්ථාන වලට ඇවිල්ලා හෝ දැන් මේ කොවිඩ් තත්ත්වයේ තුල දුරකථනයෙන් හෝ උපදෙස් ලබා ගන්නට හැකියාව තියෙනවා. හැබැයි උපදෙස් ලබා දීමේදී අපි දුප්පත් පොහොසත් ભેදයක් නොසලකුවාට නීතිඥ සහාය ලබා දීමේදී යම් සීමාවක් තියෙනවා. ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී අපේ නීති ආධාර අයදුම්පත සහතික කරන්නට අවශ්‍යයි. ආදායම රුපියල් 25,000ට වඩා අඩු ආදායම් ලාභියෙක් බවට. එතකොට අපි නොමිලේ නීතිඥ සහායක් ලබා දෙනවා. හොඳයි. නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය දුරකථන අංකය මම ඔබට මතක් කරන්නම්. 011-2-433-618 011-2-433-618 දුරකථන අංකය හරහා ඔබට ඒ සහාය ලබා ගැනීම හෝ වේවා, අනිකුත් දිස්ත්‍රික්කවල මේ පවතින මේ නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංක ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ දුරකථන අංකයට කතා කිරීම තුළ දැන් මෙහිදී කතා බහට ලක් වෙච්ච තවත් දෙයක් තමයි මානව හිමිකම් කොමිෂන් සභාව. දැන් අපි පොඩි දෙයක් වුණත් හිතට තරහක් ගියපු ගමන් අපි කියන්නේ මානව හිමිකම් යනවා, අපි මානව හිමිකම් යනවා කියලා. මානව හිමිකම් කොමිෂන් සභාවට යන්න අරගෙන යන්න පුළුවන් අපිට මොන වගේ ප්‍රශ්නද සහ එයින් අපිට ලැබෙන ප්‍රතිචාරය මොන වගේද? ඔව්, ඇත්තටම අර ඔබ කිව්වා වගේ අල්ලපු ගෙදර මිනිස්සු රැව්වත් සමහර විට අපි හිතනවා අපේ මානව හිමිකමක් කඩ වුණා කියලා නේද? උදේ උදේට හම්බෙන අපේ සේවකයා අපිට ටිකක් තදින් කියන්නේ අපිත් එක්ක හම්බෙන සමකාලීන සේවකෙක් අපිට තදින් කතා කරත් අපි හිතනවා සමහරට අපේ මානව හිමිකමක් කඩ වුණාද කියලා. කොච්චරද කියලා කියනවා නම් දැන් පාසල් යන දරුවෝ පවා ටීචර් අවල බැලුවා ටීචර් ගැහුවා කියනවා මානව හිමිකම් යනවා කියලා. ඔව් එහෙම කියනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මානව හිමිකම් කියන්නේ ලොකු කුලකයක්. ඇත්ත මිනිස්සුන්ට දැනෙන්නවා නම් තමන් ජෙමිනි මනුෂ්‍යත්වයේ ලැබූ දවසේ ඉඳලා තමන්ගේ අයිතිවාසිකමක් කඩ වෙනකොට මිනිස්සුන්ට දැනෙනවා වෙන්න පුළුවන් මම මිනිස්සෙක් විදියට මාව අගෞරවයට පත් වෙනවා, මගේ පැවැත්ම අභියෝගෙට ලක් වෙනවා කියලා දැනෙනවා නම් එතන මානව හිමිකමක් කඩ වෙනවා තමයි. නමුත්
අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මෙන්න මේ වගේ දෙයක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මානව හිමිකම් කියන විශාල කුලකෙන් යම්කිසි සංඛ්‍යාවක් අරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, ඒ කියන්නේ රටේ මූලික නීතියට අපි දාලා තියෙනවා මූලික අයිතිවාසිකම් කියලා කොටස. මෙන්න මේක මේ වගේ. දැන් අපි හිතමු අපි පුඩ් සිටි එකකට යනවා. යාම ඔක්කොම දේවල් අපිට යම්කිසි ආකාරයකින් අවශ්‍යයි. එතන තියෙන බඩු. හැබැයි ඒකෙන් අපේ කුස්සියට අවශ්‍ය ටිකනේ අපි අරගෙන එන්නේ. ඔව්. ඒ වගේ තමයි මේ මානව හිමිකම් කියන කාරණය ගොඩාක් වපසරියක් තියෙනවා වුණාට එක එක රටවල් වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන තියෙනවා මෙන්න මේ ටික තමයි මූලික අයිතිවාසිකම් ටික කියලා. එතකොට ඒවා ගත්තහම සමානාත්මතාවය නීතිය ඉදිරියේ සමානාත්මතාවය අත්නෝමතිකව සිරමාරයට ගැනීමෙන් නිදහස් වීමේ නිදහස ඊට පස්සේ වද හිංසාවලින් මිදී සිටීමේ නිදහස ඕනෑම ආගමක් අදහිමේ නිදහස සිටීමේ නිදහස කතා කිරීමේ නිදහස හැබැයි කතා කිරීමේ නිදහස තියනවායි කියලා අර වල්බූරු නිදහසකුත් කාටවත් නැහැ. ඒකත් මතක තියාගන්න. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම දක්වලා තියෙනවා මොනවද මේවට තියෙන සීමා. ඒ කියන්නේ කතා කරන්න බෑ අනිත් කෙනාට අපහාසයක් වෙන විදියට අධිකරණයට අපහාස වෙන විදියට අන්නේ ජාතිකයන් අතර අසමගිකම් ඇති වෙන විදියට කතා කරන්න බෑ. මේ විදියට අපි මේ මූලික අයිතිවාසිකම් ටිකක් පිළි අරගෙන තියෙනවා. අන්තිමට මේක තුන මූලික රාජ්‍ය හෝ විධායක පරිපාලන ක්‍රියාවක් මගින් කඩවෙනවා නම් ඒක මානව හිමිකම් කොමිෂන් සභාව. මේක සරල කරලා කතා කරනවා නම් අපි ගන්න අසුදුසුකම් තියෙන අනිත් ළමයාව ගන්නෙ නැහැ. අපි පොලිසියකට ගියහම අපිට වද හිංසාවලට අවමන් සහගත සැලකීම් වලට ලක් කරනවා. නම් ග්‍රාම නිලධාරීතුමා අපිට සහන බෙදා දෙනකොට ගම් වතුර ආධාර බෙදා දෙනකොට අසමාන ලෙස සලකනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිව අසමානත්වයට ලක් කරනවා නම් මේ සියලුම දේවල් ගැන අපිට මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මූලික අයිතිවාසිකමක් කඩ වෙලා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පවරන්නට ඕන කියලා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා. හැබැයි මාසයක් ඇතුළත මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරලා තිබුණොත් එහෙම අර මේ මාසය පහු වෙලා වුණත් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට යන්නට හැකියාව තියෙනවා. මොකද දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් දානවා කියන්නේ තිලිනි ඉතාම අමාරු වැඩක් තාම ලංකාවේ. ඒක උසාවියයි තියෙන්නේ. ඉතින් නීතිඥ සහාය ලබා ගන්නට ඕන. එතකොට අපිත් යම්කිසි නීති ආධාර කොමිෂන් සභාවෙන් නොමිලේ පෙනෙසිනවා. අර මං කිව්ව කොන්දේසි වලට යටත් ආදායම රුපියල් 25000 වඩා අඩු වෙන්නට ඕන. ඉතින් නමුත් ඔබට හදිසියෙම නීතිඥවරයෙක් හොයාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පවරන්නට බැරි නම් හොඳම වැඩේ මේ මානව හිමිකම කඩවෙලා මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන්න. හැබැයි මානව හිමිකම් කොමිෂන් සභාවට මාස 3ක් යනකම් පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී මාසයක් ඇතුළත පැමිණිලි කරන්න කියලා ඔබට කියන්නේ ඔබට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍ය නම් මානව හිමිකම් කොමිෂන් සභාවට මාසයක් ඇතුළත පැමිණිලි කිරීම කියන කාරණය ඉතාම වැදගත් වෙනවා. එතකොට ඔබට පොලිසියෙන් සිදුවන කටයුතු මේ විධායක හෝ පරිපාලනය කියන්නේ සමහර වෙලාවට අමාත්‍යවරුන්ගෙන් සිදුවන, ඒ කියන්නේ ඔවුනුත් විධායක හෝ පරිපාලන ක්‍රියාගණයට නෙවැටෙන්නේ. එතකොට අමාත්‍යවරුන්ගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සිදුවන කටයුතු කම් ගැනත් පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. ඔවුන් සතුටුයි කැමත මංකයක් තිබෙනවාද? දැනට නම් එහෙම අපිට නීති ආධාර කොමිෂන් සභාව හරහා නීති ආධාර කොමිෂන් සභාව හරහා අවස්ථාව තිබෙනවා. හොඳයි. අද දවසේ නීතිඥතුමියත් එක්ක කතා කරන්න ඇත්තටම එවැනි ස්ථාන බොහොමයක් පිළිබඳව මම අහන්නත් හිතාගෙන හිටියා. නමුත් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක අද දවසේ අදට වැඩසටහන අපිට අවසන් කරන්න සිදු වෙනවා. අපි ආරාධනා කරනවා හිමුණ තිතිරි ටික කතා කරන්න අපි ලබන සතිය අපිට එක්ක සම්බන්ධ වෙන්න කියලා. නැවතත් මම ඔබට මතක් කරන්න නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකයේ හරහා මේ තොරතුරු ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 0112 433 618 කියන දුරකථන අංකයෙන් ඔබට නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය හරහා මේ අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ මේ වටිනා කියන කරුණු කාරණා සියල්ල ඔබ හා බෙදා හදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වුණේ නීති ආධාර කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිණී නීතිඥ සජීවනී අබේකෝන් නීතිඥතුමිය. බොහොම ස්තුතියි. ආයිබෝන් කියලා සම්බන්ධ වෙනවා. ස්තුතියි තිල්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.